හරි ඉතින් මම දාලා තියෙන ඔයගොල්ලන්ට සේෆ් පැල් එකේ එයාඩ්‍රොප් එකක් යනවා. ඉතින් මේකේ බයිනන්ස් බැක් කරන ඔකේ සෙක් වෙන්චර්ස් ලා බැක් කරන එයාඩ්‍රොප් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සේෆ් පැල් වොලට් එකෙන් ලබා දෙන්නේ මේක. ඉතින් සීමිත පිරිසකට විතරයි මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒක නිසා මම කරන්න මම මේකේ ලින්ක් එක දාලා තියෙනවා, ඩවුන්ලෝඩ් කර ගන්න ඕන නම් සේෆ් පැල් වොලට් එක නැත්නම් ටෙස්ට් එකේ ඔයගොල්ලෝ සර්ච් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම මෙතන කෝඩ් එකක් දාලා තියෙනවා, ඒක කොපි කර ගන්න. මේකට පොඩි BNB ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔගොල්ලෝ මේ වොලට් එක හදද්දී මම පොඩි දෙයක් කියන්නම්. ඔගොල්ලෝ අලුතෙන් වොලට් එකක් හදන්න යන එක ඔගොල්ලොන්ගේ එදිනෙදා යූස් කරන එයාඩ්‍රොප් වලට යූස් කරන කොයින් තියෙන වොලට් එක මේකට ඉම්පෝට් කරගන්න පුළුවන්. ඒක නිසා ඒක ඉම්පෝට් කරගන්න. මොකද මේ සේෆ් පැක් කියන්නේ ගොඩක්ම ට්‍රස්ට් කරන්න පුළුවන්, ගොඩක් කාලයක් ඉඳන් යූස් කරන يعني තියෙන වොලට් එකක්, ට්‍රස්ට් වොලට් එක වගේ වොලට් එකක් ඔයාලට ඒකෙත් ඉම්පෝට් කරගන්න පුළුවන් පරණ වොලට් එකක් තියෙනවා නේද ඔයගොල්ලොන්ට. හරි හරි මේ තියෙන මගේ වොලට් එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන මගේ BNB ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ඔයගොල්ලෝ මේ විදිහට වොලට් එක හදාගද්දී අනිවාර්යෙන් ඔයාලගේ පරණ වොලට් එකක් ඉම්පෝට් කරගන්න. ඒක ගොඩක් ලේසි අලුත් එකක් හදනවට වඩා. එතකොට මේක හදද්දී ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම පාස්වර්ඩ් එකක් දෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි තෝරන් තියෙන්නේ අලුතෙන් ක්‍රියේට් කරනවද නැත්නම් ඉම්පෝට් කරනවද කියලා. ඉම්පෝට් එකේදී මෙනමොනික් ප්‍රෙස් කියලා තියෙන්නේ. ඒක දීලා ඔයාලගේ පරණ වොලට් එකේ වර්ඩ් එක ඉම්පෝට් කරගන්න පුළුවන්. හරි. එහෙම කරලා පස්සේ වොලට් එක මේ විදිහට ක්‍රියේට් වෙනවා, ඉම්පෝට් වෙනවා. මෙතන DF කියලා තියෙනවා. මෙන්න මේ DF කියන එකට යන්න ඒකේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ බැනර් එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන ක්විස්ට් අප් කියලා තියෙනවා. එහෙම නැත්නම් මෙතන මෙන්න මේ එයාඩ්‍රොප් ලකුණ තියෙනවා. අන්න ඒකෙන් හරි ඔයගොල්ලන්ට මේකට එන්න පුළුවන්. මෙන්න මේකට එයාඩ්‍රොප් ලකුණින් ආපුවම මෙතන ක්විස්ට් කියන එකකින් ආපුවම මෙතන ඔයගොල්ලන්ට එයාඩ්‍රොප් ඒවත් හොර ගන්න තියෙනවා. මෙතන මේ බැනර් එක මෙතනින් බැනර් එක තෝර ගන්න පුළුවන්. නැත්නම් මෙතන උඩ බැනර් යනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බැනර් එක තමයි ඔයගොල්ලෝ තෝර ගන්න ඕන මේ සෙලියුලා කියන එයාඩ්‍රොප් එක සේෆ් පැල් එකෙන් ලබා දෙන. එතකොට මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ NFT මෙයාලා දෙනවා 70,000ක්. ඒ වගේම මේ සෙලියුලා එකේ කොයින් එක දෙනවා මිලියන 2.4ක් වෙනකන් දෙනවා. ඉතින් ඒක හැමෝටම මේ කරන අයට බෙදලා දෙනවා. මේ විදිහට තමයි වැඩ යන්නේ. හරි. එතකොට මේ බැනර් එක ක්ලික් කරගන්න. නැත්නම් මම කලින් කිව්ව විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතෙන්ට එනවා. ඔයගොල්ලන්ට මේකේ කාලය නම් ඇති වෙන තියෙනවා. හැබැයි මෙතන ලිමිට් එකක් තියෙනවා. වැඩිම පාටිසිපේට් කරන්න පුළුවන් 70,000යි. එතකොට මේක ෆිල් වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේකට ජොයින් වෙලා වැඩක් නැහැ. ඒක නිසා මේකට ජොයින් වෙන්න කලින් මම විනාඩි 5කට වගේ කලින් බලද්දි මෙතන තිබ්බ 30,000යි. දැන් 40,000ක් වෙලා තියෙනවා. ඉතින් ටක් ගාලා ජොයින් වෙන්න ඕන. ඔයාලට මෙන්න මේවා ටික මෙතනින් කරගන්නයි තියෙන්නේ. එතකොට මෙතන ෆලෝ කරන්න මේ ඩිස්කෝඩ් ජොයින් වෙන්න මේවට ජොයින් වෙන්න තියෙන්නේ. ඒවා ටික අනිවාර්යෙන් කරගන්න. මේකේ හાર્ඩ්වෙයාර් වොලට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට තව මෙතන ෂෙයා දෙකක් හම් වෙනවා. ඒකත් ඔයගොල්ලන්ට වෙරිෆයි කරගන්න පුළුවන්. ඒක ගොඩක් අයට නැහැ. ඉතින් ඉස්සාව එක මම කියලා දෙන්නේ. හරි. ඉතින් මේ ටික මෙතන ෆලෝ කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේවා ෆලෝ කරගන්න. මේකට ගිහිල්ලා මෙතන ගෝ කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ ට්විටර් එකෙන් ඇතොරයිස් කරන්න ඉල්ලනවා. මේක ඇතොරයිස් කියන එක දෙන්න. හරි. මේවා මෙතන ලයික් කරන්න, මෙතන රිට්වීට් කරන්න මේ විදිහට. මෙතන ඊට පස්සේ මෙයාලා ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරගන්න මෙතනින්. හරි. ඊට පස්සේ මේක ඔයාලා හරියට කරා නම් මෙතන වෙරිෆයි කරගන්න. ඉතින් මේකේ වෙරිෆයි වෙන්න විනාඩි 5ක් පැය භාගයක් වගේ යන්න පුළුවන් කියලා මෙතන දාලා තියෙනවා. ඒක බලලා බලලා කරගන්න. මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේක නම් කම්ප්ලීට් වුණා. මේකේ තර විදිහට තමයි තිබ්බේ. හරි. ඉතින් මේ අනිත් ඒවාත් ඔයගොල්ලන්ට කම්ප්ලීට් කරගන්න පුළුවන්. මෙතන ට්විට් ටෙලිග්‍රෑම් එකේ ජොයින් වෙන්න තියෙන මේක ඔයගොල්ලන්ට මෙතන ක්ලේම් කියලා තියෙනවා. මේ NFT එක මෙතන ක්ලේම් දෙන්න. මෙන්න මේ විදිහට ක්ලේම් දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තමයි ෆී එක යන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම මේක කන්ෆර්ම් කරගන්නවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙනවා. හරි. ඊට පස්සේ ඔටෝ මෙතනින් කම්ප්ලීට් වෙනවා. ටෙලිග්‍රෑම් එක ටාස්ක් එක ක්ලික් කරාම මෙතන බොට් එක ඕපන් වෙනවා ටෙලිග්‍රෑම් එකේ ඔයගොල්ලොන්ගේ. ඊට පස්සේ මේ විදිහට එනවා. ඔයගොල්ලොන්ට මේ ටෙලිග්‍රෑම් එක ක්ලික් කරාම එන්න මෙතන බලා ගන්න පුළුවන් කෝඩ් එකක්. ඒක ඔයාලගේ කෝඩ් එක කොපි කරගන්න. හරි. ඊට පස්සේ මෙතන කොපි කරගත්ත එක මෙතනින් සෙන්ඩ් කරන්න කියලා තියෙනවා. අපි මේක මේ විදිහට සෙන්ඩ් කරමු. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන thank you කියලා මෙතන දාලා තියෙන කෝඩ් එක රිසීව් වුණා කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ඒවට ජොයින් වෙන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේවා තියෙනවා. මෙතනින් මේ ගෲප් වලට ජොයින් වෙන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේක බලා ගන්න පුළුවන් මෙතන වෙරිෆයි කර ගන්න. හරි. ඒකෙත් ඒ විදිහටම ටයිම් එකක් යනවා.
main task කියලා option එකක් තියෙනවා. ඒක එතන මෙතන charge කියනක මෙතනින් click කරගන්න. ඊට පස්සේ මෙතන charge කියනක click කරලා ආයි ඔයගොල්ලන්ට පුළුවන් මේක verify කරගන්න. ඊට පස්සේ ආයි මෙතන fee එකක් යනවා. මේක confirm කරගන්න. හරි. ඊට පස්සේ ටික වෙලාවක් මෙතන බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේක verify වෙන්න නම් ටික වෙලාවක් යනවා කියලා මෙයාලා දාලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන report කියලා එකක් දාලා තිනවා නම් මේක ඔයගොල්ලෝ මේ විදිහ මෙතන මෙතන touch එක දුන්නම ඔටෝම copy වෙනවා ඔයගොල්ලන්ට මේ විදිහට. ඊට පස්සේ i tax එකට යන්න. tax එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන refer program කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන share දෙකක් දශම දෙකක් වගේ ලබා ගන්න පුළුවන්. මේ copy කරගත්ත code එක මෙතනට paste කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ pay කියන button එක click කරගන්න. ඊට පස්සේ මේක verify වෙනවා. හරි දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන් වුණා මෙතන time එකක් count වුණා. ඊට පස්සේ ඔයගොල්ලොන්ගේ මෙතන correct කියලා button එකක් තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ correct කරගන්න ඕන. මෙන්න මේ විදිහට මෙතනින් collect කරගන්න. හරි ඊට පස්සේ එකටත් මෙතනින් පොඩි fee එකක් යනවා. මේකත් confirm කරගන්න. හරි ඊට පස්සේ ඒකත් මේ විදිහට verify වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන මේවා දෙක නම් තාම verify වෙලා නැහැ. ඔයාලා මේ කරපුවා මෙතන හරි ලකුණ වැටලා ඇති. ඔයාලා කනෙක්ට් කරපුවා. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ගේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන shares කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් 15ක් වගේ ඔයගොල්ලන්ට මේක claim කරගන්න පුළුවන්. මේ දෙකත් ආපුවම 16ක් වගේ වෙයි ගොඩක් දුරට. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ඕන නම් තව පුළුවන් මෙන්න මෙතන collect more කියන එක මේ විදිහට යන්න. මේ විදිහට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන save file කියන එක දීලා මේක connect කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන get start කියලා එකක් තියෙනවා. ඒක click කරගන්න. හරි ඊට පස්සේ මේකේ ඔයගොල්ලන්ට තියෙන task එක complete කරන්න තියෙන මේක game එකක් වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන කියන ඒවා ටික ඔයගොල්ලන්ට කරන්නයි තියෙන්නේ. මෙතන මේක කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මෙන්න මේ තව අමතරව කරන task එකක් තමයි මේක. ඔයගොල්ලන්ට මේක වුණා කරන්න තියෙන්නත් පුළුවන්. මේක කරනකොට මේකෙදත් fee එකක් යනවා, පොඩි fee එකක් යනවා. මේක කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ කරගන්න. ඇතර මේක මයින් කරනවා වගේ සීන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක මෙතන මේ විදිහට මයින් කරනවා වගේ එකක් වෙනවා. ඉතින් මේකත් ඔයගොල්ලෝ ක්ලේම් කරගන්න පුළුවන් මෙතනින්. ඒකටත් පොඩි පොඩි ෆී එකක් යනවා. ඉතින් මේක ක්ලේම් කරගද්දි ඒක try කරලා බලන්න. එච්චර මම ඒක ගැන කතා කරන්න යන්නේ දැන් ඔච්චරයි ඔයගොල්ලෝ කරගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේක කරගන්න මේක ෆිල් වෙන්න කලින් අනිවාර්යෙන් කරගන්න කියලා මතක නැහැ නේද? අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම ජය වේවා.